දරුව හැමෝටම ආයුබෝවන්. ඉතින් අද අපි කතා කරන්න හදන්න අද වීඩියෝ එකේදී අපි සූදානම් වෙන්නේ 8 වෙනිදා ඩේලි මැත්ස් චැලෙන්ජ් එකේ ඔයාලගේ ප්‍රශ්න ටිකට ප්‍රශ්න දෙකයි තියෙන්නේ උත්තර හදාගන්න වීඩියෝ එක. ඉතින් මෙතනදි මම ඔයාලට තෝරගෙන තියෙනවා අද දවසේදී කතා කරන්න ප්‍රතිශත ගාණක් සහ ඒ වගේම සමාන්තර රේඛාංශිත ගාණක්. මාරම වැදගත් ගණන් දෙකක් තමයි මම අද ඔයා වෙනුවෙන් තෝරගත්තේ. ඉතින් මේ ටික අපි ඔන්ලයින් ක්ලාස් එකේදී කතා කරලා තියෙනවා. මේක තව දුරටත් ඔන්න ඔයාට හැමදාම වැඩ කරන්න ඕන නිසා මෙන්න මේ විදියට ප්‍රෝග්‍රෑම් එකක් හදලා අපි හැමදාම මේ වගේ වට ගණන් හදලා දෙනවා. ඒකට කරන්න තියෙන්නේ හැමදාම මෙන්න මේ ගණන් ටික මං ගෲප් එකට දැම්ම ගමන් ඒක කරලා එවන්න. ඊට පස්සේ හවස 6ට වීඩියෝ එක අහමාට වීඩියෝ එක බලන්න තමයි තියෙන්නේ. ඉතින් බලමු එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තර අපි හදාගන්නේ කොහොමද කියලා. මේකේ තියෙනවා රුපියල් 500කට මිලදී ගත්ත භාණ්ඩයක් රුපියල් 450කට විකුණනහම ලැබෙන අලාභ ප්‍රතිශතය ගණනය කරන්න. එතකොට අලාභ ප්‍රතිශතය තමයි ගණනය කරන්න තියෙන්නේ. ඉතින් අපි මේක හදාගන්න මෙන්න මේක තමයි පාවිච්චි කරන ක්‍රමවේදය. ඉතින් අපි මේකේ කෙලින්ම දන්න දේවල් බලන්නකෝ. ගත්ත මිල දන්නවානේ. එතකොට ගමි. ගත්ත මිල දන්නවා. ඒ වගේම තමයි විකුණු මිල දන්නවා. විමි. මේ දෙන්න දන්නවා. ඉතුරු ඒවා තමයි හොයන්නේ අලාභශීලී. එතකොට අපි දන්නවා තුන් දෙනා ඉන්නේ. හරි මෙතනින් ගත්ත මිල විකුණු මිල ලාභ හෝ අලාභ ප්‍රතිශතය ඕකනේ සම්බන්ධයෙන්. එතකොට ඕක සම්බන්ධ කරලා අපි පොඩි සම්බන්ධයක් ලියා ගන්නවා මෙහෙම. ලාභ හෝ ලාභ ප්‍රතිශතයක් හොයාගන්න අපි පාවිච්චි කරන්නේ අපි මෙතනට අලාභ ඕන නිසා මම අලාභ කියලා ලියන්නම්. අලාභ ප්‍රතිශතය හොයාගන්න අපි පාවිච්චි කරන්නේ ගත් මිල යට දානවා ලාභය නෙමෙයි. දැන් අලාභයක් ලියුනේ අලාභය යට උඩ දානවා 100% මම ගුණ කරනවා. ඔන්න ඕක තමයි වැඩේ. හරිද? දැන් අලාභ ප්‍රතිශතය හොයන්න ගත් මිල යට දාන්න. ගත් මිල කවුද? 500යි. ගත් මිල 500යි. විකුණන්නේ 450ට නම් අලාභයේ රුපියල් 50යි. ගුණ කරන්න 100ට 100 මෙහෙම. මේක කපන්නකෝ කොහමද? බිංදු දෙකට මෙතනින් බිංදු දෙකක් කපුවා. 50 බෙදීම 5 කියන්නේ 100ට 10යි. 100ට 10ක අලාභ ප්‍රතිශතයක් වෙනවා. මෙන්න මේක 500ට අරන් 450ට විකුණනට පස්සේ. පැහැදිලි නේද? හරි. ඔන්නනම් පළවෙනි ප්‍රශ්නෙට අපි උත්තර හදාගත්ත විදිය තමයි තියෙන්නේ. ඊළඟට බලන්න දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ කෝණ සම්බන්ධ කරලා සමාන්තර රේඛාංශිත කෝණ සම්බන්ධ කරපු ගාණ x හොයන්න. x ඉන්නේ මෙන්න මෙතන. මේ දේන්. හරි. ඊට x හොයාගන්න එකපාරට වට මෙන්න මෙහෙම විදියක් හිතනවා ඇති. මට මෙතනට විදි දෙකක් පෙවුන එකපාරටම ආට පුළුවන් මෙන්න මේ මෙතන කෝණය හොයාගන්න. මෙතන 120 නිසා මෙතන කෝණය 60 කියලා හෙව්ව හැකි. ඊට පස්සේ මෙන්න සමාන්තර රේඛාවක්, මෙන්න සමාන්තර රේඛාවක්. ඔයාලට පේනවා ඇති EF කියන්නේ තීරයක් රේඛාව. මෙන්න සමාන්තර රේඛාව දිගේ ගියා බැස්සා තීරයක් රේඛාවට. ආපහු සමාන්තර රේඛාව දිගේ ගියා අපිට හම්බුණා ඒකාන්තර කෝණ Z නේද? එහෙනම් X 60යි. ඒ විදිහට එකක්. තව විදියක් මෙතන 120 නම් M ගාව 120යි නේ, හේතුව ප්‍රතිමුඛ කෝණ නිසා. එහෙනම් මෙතන 120 නම් ඔන්න සමාන්තර රේඛා දෙක මෙන්න තීරයක් රේඛාව. මෙතන x කෝණ 120යි, අංශක 180ක් වෙන්න ඕනේ අපේ මිත්‍ර කෝණ 100 අකුරමේ. පේනවනේ මිත්‍ර කෝණ. එහෙනම් 120ට 180 කරන තව 60ක් ඕනේ. එහෙනම් ඒත් x 60යි. කැමති විදියකට වට හොයන්න පුළුවන්. තව විදි තියෙනවා. මෙතන 120 නම් මෙන්න මෙතන 60යි කියලා හෙව්ව හැකි. ඊට පස්සේ වාට f අකුරක් පේනවා ඇති අනිත් පැත්ත ගහපු. දැක්කද? එතකොට මෙතනයි මෙතනයි කෝණ දෙක සමාන නිසා ඒත් x සමානයි 60. ඉතින් හදන්න පුළුවන් ක්‍රම ගොඩයි. ඉතින් අපේ උත්තරය දාගමු x සමානයි 60 කියලා. හරි. ඔන්න වැඩේ මම කියලා දුන්නා කොහොමද ගාන හදන්නේ. ක්‍රම එකක් නෙමෙයි, මම තුන් ආකාරයක් වෝ මේ ගාන හදාගන්න විදිය ගැන. හරි. ඉතින් ඔන්න අපි කතා කරේ අද 8 වෙනිදා වීඩියෝ එක මේ ටික අපි කතා කරගත්තා. එහෙනම් අපි ආයි හම්බ වෙනවා හෙට දවසේදී. එහෙනම් අදත් ඔයගොල්ලොන්ට ප්‍රශ්න හම්බ වෙයි ටික කරලා තියන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙනවා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න, හොඳට වැඩ ටික කරන්න. බුදු සරණයි.